नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ බුද්ධ ශාසනය තුල උතුම් පැවිද්දට පත් වෙලා කටයුතු කරගෙන යනකොට අපි මේ ශාසනය තුලත් විශේෂයෙන්ම කොයි ආකාරයක හෝ ශාසන පිළිවෙතක් තුළ හික්මෙනකොට ගිහි වශයෙන් හරි පැවිදි වශයෙන් හරි අපිට මේ ශාසනය තුළ අවබෝධ කරගන්න කටයුතු කරන්න යෙදෙනකොට විවිධ විදිහේ අදහස් මතිමන මතාන්තර ඔස්සේ ගනුදෙනු කරන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපි කල්පනා කළොත් අපි ධර්මයන් ශ්‍රවණය කරනකොට ධර්මයේ පිළිබඳ ගවේෂණය කරනකොට න්‍යායන් සෑහෙන ප්‍රමාණයක් අපි අධ්‍යයනය කරනවා. අපි ශ්‍රවණය කරනවා, අපි ගවේෂණය කරනවා. තර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින විශේෂත්වය තමයි අපි අවසාන වශයෙන් ඒ හැම පරීක්ෂණයක් තුළම නිගමනයකට බහිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ එහෙම නිගමනයකට බැහැ ගැනීමක් ඉතිරි වෙන්නේ නැහැ. බුදුදහම කියලා කියන්නේ නිතරම යම් නිගමනයක් තුළ එල්බ ගැනීමක්, යම් නිගමනයක් තුළ බැහැ ගැනීමක්, ඒ බැහැ ගැනීම මත පදනම් වෙලා කටයුතු කරන ස්වභාවයක් නෙවෙයි. ඒ නිසාම කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතක්ඛාවචර ධර්මයක්, තර්කයට ලක් කරන්න බැරි ධර්මතාවයක්, තර්ක කරන්න බැහැ. ඒ කිව්වේ මේක මෙසේ නෙවෙයි, මේක මේ විදිහයි කියලා තර්කයක් ගොඩනගන්න බැහැ. මොකද තර්කයක් ගොඩනගෙන හැම තැනදීම තීරණේ දෘෂ්ටියක් මත පදනම් වෙච්ච නිගමනයක බැහැ ගැනීමක්. සියලු දෘෂ්ටීන්ගෙන් මිදෙන මාර්ගයක්, දර්ශනයක්, දැක්මක්, අවබෝධයක්, ප්‍රතිපදාවක් මිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ, එහෙම නැත්නම් උන්වහන්සේ පෙන්වලා දීපු චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ, මේක අපි දරාගෙන නිගමනයක එල්බගෙන බැහැගෙන තර්ක කරන කලහ කරන එකක් නෙවෙයි. ඉතින් ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන වැදගත්කම. ඒ විතරක් නෙවෙයි, මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ කියනකොට අපි කල්පනා කරන්න ඕන මේක මේ බුදුරජාණන් වහන්සේ කොහෙවත් තිබිලා අලුතෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි. මේක ලෝක සත්‍යයන්ට අවබෝධ කරගත නොහැකි මට්ටමක තිබියදී භාග්‍යවතුන් වහන්සේ කළේ මේ සත්‍ය අවබෝධ කරගෙන මේක දැන දැකගෙන ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවෙන් යුතුව පින්හලා දෙන එක. ඉතින් මේක අපි අවබෝධ කරගන්න තාක්කල් අපි කුමන තර්කයක් කළත්, අපි කුමන මතවාදයක් තුල හිටියත් අපි හැමෝම වැටෙන්නේ සක්කාය දිට්ඨිය කියන මූල දෘෂ්ටියට තමයි වැටෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය කියන මූල දෘෂ්ටිය කඩා ගන්නකම්, ඒ කැඩෙන දර්ශනය අපිට මතුවෙනකම් අපි ඒ දෘෂ්ටිය මත පදනම් වෙලා තමයි හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ.
විශේෂයෙන් අපිට පෙන්නනවා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටි ග්‍රහණයක්. මේක දෘෂ්ටි කාන්තාරයක්. ඒ දෘෂ්ටියේ ඉන්න අපිට ඒක ඒ තරම්ම තේරෙන්නේ නැති විදිහට අතරමං වෙනවා. ලෝකේ පවතිනවා නම් න්‍යායන්. එහෙම නැත්නම් ලෝකේ පවතිනවා නම් විවිධ ක්‍රමවේද. ඒ පවතින හැම ක්‍රමවේදයක්ම හැම න්‍යායක්ම දෘෂ්ටියකට යටත් වෙනවා. අර දෘෂ්ටි ග්‍රහණේ එක තැනකට අහු වෙනවා. එහෙම නැත්නම් ග්‍රහණය වෙනවා ඒ දෘෂ්ටියකට. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ අවබෝධයට පත් කරගත්ත මේ අතහරතය තුල කොයිම ආකාරයකවත් දෘෂ්ටියක් තුල බැහැ ගැනීමක් නැහැ. දෘෂ්ටියක් තුල එල්බා ගැනීමක් නැහැ. ඒ නිසා අපි කියනවා ලෝකේ කොයිතරම් න්‍යායන් තිබුණත් ඒ න්‍යායන් වලට එකතු කරන තව එක න්‍යායක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ කියලා. ලෝකේ පවතින සෑම න්‍යායක්ම ගොඩ නැගින්නේ අර දෘෂ්ටිය මත පදනම් වෙලා. ඒ නිගමනයේ මත පදනම් වෙලා. නිගමනයක් නොවේ කියනකොට දෘෂ්ටියක් නොවේ කියනකොට බැහැ ගැනීමක් නොවේ කියනකොට අපිට හිතෙන්න පුළුවන් එහෙනම් මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට අපේ ජීවිත තුළ අපිට දැනෙන දේ ඇත්තටම ඇත්තක් නෙවෙයි. අපි ගන්න තීරණ, අපි දකින සියල්ල යථාර්ථයක් නොවන බව දැන් අපි කල්පනා කළොතින් අපිට අපේ ජීවිත තුළ තේරෙන්නේ මෙහෙමනේ. මං පුංචි කාලේ අම්මගේ මව් කුසෙන් මේ ලෝකෙට ඉපදුනා. ඒ ඉපදිලා මං ටික ටික උස්මහත් වෙලා, ඇති දෙඩි වෙලා, හැදිලා වැඩිලා, කාලය ගත කරලා, යම් යම් දේවල් ඉගෙනගෙන අධ්‍යයනය කරලා, යම් දවසක මම විවිධ දේවල් කරලා කරලා මැරිලා යනවා. හැබැයි මම මැරිලා ගියත් ලෝකේ මේ විදිහටම තවම තියෙනවා. කොටින්ම කිව්වොතින් තියෙන ලෝකෙක මම ඉපදිලා, ඒ තියෙන ලෝකෙම මම ජීවත් වෙලා, ලෝකෙ එහෙම්ම තියෙන නැද්දි මම යම් දවසක මැරිලා යනවා කියන එක තමයි අපිට තියෙන සාමාන්‍ය අවබෝධය. ඒ අවබෝධය තුළ තමයි අපි කටයුතු කරන්නේ. අපි ගොඩක් වෙලාවට හිතනවා මේ ලෝකෙ තියෙන දේවල් එක්ක අපි ගනුදෙනු කරනකොට අපි හරක බාන, වතු පිටි ඉඩ කඩම්, ගේ දොර, මිල මුදල්, යාන වාහන, අම්මා තාත්තා දුව පුතා එක්ක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. අපි ඇලෙන්නේ, අපි ගැටෙන්නේ, අපි මුලා වෙන්නේ මෙන්න මේ බාහිරින් අපිට හම්බ වෙන මුණ ගැහෙන දෙයක් එක්ක කියලා තමයි අපි හැමෝම අඳුනගෙන තියෙන්නේ. ඒ නිසා අපි හදන්නේ බොහෝ වෙලාවට මේ ලෝකෙට තියෙන බැඳීම අපි නැති කරගන්න ඕන. මේ ලෝකෙට තියෙන ඇලීම, ගැටීම ආදී දේවල් අපි නතර කරගෙන හිත සංවර කරගෙන සම්පූර්ණයෙන් මේ ඇලීම නැති කරපු දවසක, ඒ ගැටීම නැති කරපු දවසක නිවන ලබනවා, නිවන් දකින්නවා කියන වගේ මතවාද තමයි අපි ළඟ තියෙන්නේ. අපි බොහෝ වෙලාවට හදන්නේ ඒ නිසා අපි ළඟ තියෙන දේවල් අයින් කරලා අතහැරලා දාලා ගිහිල්ලා සැනසීමේ ඉන්නකොට මේ නිවන කියන එක ඉබේ පහළ වෙනවා. අපි සියල්ල අතහැරලා දාලා සියලු භෞතිකයන්ගින් වෙන් වෙලා ගිහිල්ලා අපි කටයුතු කරගෙන යනකොට යම් මොහොතක, යම් දවසක අපිට මේ ධර්මය අවබෝධ වෙයි, ධර්මයේ වැටහි, මේ වගේ දේවල් තමයි අපි හිතන්නේ. හැබැයි එහෙම අපි කල්පනා කරලා බැලුවොතින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නට පෙර ඕනතරම් තමන්ගේ ගිහිගෙදර අතහැරපු,
තමන්ගේ දුවදරුව අතහැරපු තමන්ගේ හරක බාන අතහැරපු තමන්ගේ සියලු වස්තුන් මිල මුදල් අතහැරලා ගියපු අය ඕන තරම් හිටියා. හැබැයි එම අතහැරියයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලැබුවේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපි හිතනවා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ධර්ම අවබෝධය කියලා කියන්නේ අපිට යමක් අපි කොතන හරි යමක් අත්දකින්න බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් යම් විඳීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් තියෙන විඳන මට්ටමට වඩා සැප විඳනයක්. එහෙම නැත්නම් පහසු බවක් තමයි අපි හිතන්නේ මේ නිවන් දකින්නවා කියලා කියන්නේ. අපි යමක් බලාපොරොත්තුෙන් තමයි නිතරම මේ නිවන කියන එක අපි බලාපොරොත්තු වෙනවා නේද? ඒතර නිවන කියන එක බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අපි ඒ තුලම තියෙනවා මොකද්ද? නිවන කියන්නේ අපි ලබන දෙයක් නේද? අපි ලබන දෙයක් කෙනෙක් ලබන යමක් කියන තැන තියෙනවා නේ. නිවන කියන්නේ කෙනෙක් ලබන යමක් කියන බවට තමයි අපි පත් කරලා තියෙන්නේ. හැබැයි කෙනෙක් ලබන යමක් නෙවෙයි ඇත්තටම මේ නිවන් අවබෝධය කියලා කියන්නේ. කෙනෙක් ලබන යමක් නෙවෙයි නිවන් අවබෝධය කියලා කියන්නේ. අපි බොහෝ වෙලාවට එහෙම හිතනවා නම් මේක එක්ක තනතුරක් වෙන්න ඕන, එක්ක පදවි ප්‍රාප්තියක් වෙන්න ඕන, කොහේ හරි තියෙන දෙයක් වෙන්න ඕනද නැද්ද ලබා ගන්න? කොහේ හරි තියෙන දෙයක් තමයි අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ නිවන කොහෙද තියෙන්නේ? කවුද ලබා ගන්නේ? දැන් ප්‍රශ්නයක් එනවද නැද්ද? නිවන කියන්නේ කෙනෙක් ලබන යමක් නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ අපිට? කොහෙද තියෙන්නේ? කවුද ලබා ගන්නේ? ඉතින් අපි කියයි උත්තරේ මම තමයි ලබා ගන්නේ, මම තමයි නිවෙන්නේ. කොහෙද තියෙන්නේ කියලා හෙවත් හිතේ තමයි තියෙන්නේ. ඔය වගේ අපිට විවිධ උත්තර ලැබෙන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරගන්න ඕන ඒ සියලු උත්තර නිගමන අපිට ලැබෙන්නේ සක්කාය දිට්ඨිය මත පදනම් වෙලා. අපි සක්කාය දිට්ඨියට කොටු වෙලා ඉන්න හින්දා තමයි අපිට ඒ වගේ උත්තර ලැබෙන්නේ කෙනෙක් ලබන යමක් කියලා. ඉතින් අපිට අවබෝධ විය යුතු වෙනවා මේ නිවන කියලා කියන්නේ කිසිම තැනක පිහිටලා තියෙන දෙයක් නෙවෙයි. කිසිම තැනක පිහිටලා තියෙන දෙයක් නෙවෙයි. අපිට පුළුවන්ද ලෝකෙ වටේ කැරකිලා 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 කොහෙන් හරි නිවන හොයාගෙන එන්න? පුළුවන් ඒද? බෑනේ. කොතනද නිවන තියෙන්නේ? කවුද නිවන ලබන්නේ? එතකොට මේ වගේ ප්‍රශ්න අපිට එන්න ඕන. එතකොට අපි හිතනවා මොකද්ද? අපි අනවරාග සංසාර ගමනක් තිස්සේ දුක් විඳ සසර ඉපදී ඉපදී ආවා, මැරි මැරි ආවා. එතකොට මේ මැරි මැරි ඉපදී ඉපදී යන සසරෙන් මම ඈතර කරන්න ඕන. මම ඈතර කරන්න ඕන. එතකොට අපි කල්පනා කරලා බැලුවට පස්සේ අපේ ඔළුවේ වැඩ කරනවා මොකද්ද? මාව කොහේ හරි ඈතරකට ගොඩබස්සන න්‍යායක් වගේ එකක් නේද? අපිට එහෙම තමයි මේක පත්තියන් වෙලා තියෙන්නේ. හැබැයි කම්මස්සකා සම්මාදිෂ්ඨියට අනුකූලව බැලුවොතින් කර්මයේ කර්මඵලෙ විශ්වාස කරගෙන කටයුතු කරගෙන යන එක බොහොම යහපත්. හැබැයි අපි මේ ලෝකෝත්තර වශයෙන් සම්මාදිට්ඨි නුවණ පහළ වෙනකොට සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් තියෙනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන වැරදි අවබෝධය බිඳන යථාර්ථයක් අපිට පහළ වෙන්න ඕන. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන තැනදී අපිට තේරෙන්න ඕන මේ කෙනෙක් විදිහට යමෙක් විදිහට අපි මේ අඳුනගෙන හිටියට අපි එහෙම හිතාගෙන හිටියට මේ කාවවත් ඈතර කරනව නෙවෙයි මේ යමෙක් ජීවත් වෙන බවටත් යමෙක් ජීවත් වෙමින් ආපු බවටත් අනාගතයට යමෙක් ජීවත් වෙමින් යන බවටත් අපිට තියෙන මහා දෘෂ්ටි ජාලයක් කියන එක අපි අවබෝධ කරගන්න වෙනවා. මේවා මේ මූලික වටපිටාව ගැන යම් පැහැදිලි කිරීමක් කරා. එහෙම නැතුව මේ නිවන්
ලබනවා කියලා කියන්නේ අර කාලයක් තිස්සේ ජීවත් වෙමින් පැමිණිච්ච කෙනෙක් වෙන මොකක් හරි තැනකට පත්වීමක් හෝ අමුතු කූට ප්‍රාප්තියක් නෙවෙයි. මේක පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන. අපි හිතන්නේ මගේ හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශ ධර්මයන් අයින් කරගෙන මගේ හිත සැනසීමටපත් කරගත්තොත් මම නැවත ඉපදෙන්නේ. එතකොට මම අහන එකම ප්‍රශ්නේ තමයි ඒ ඉපදෙන්නේ නැති මට මොකද වෙන්නේ? රාග, ද්වේෂ, මෝහ අයින් කරගත්ත මට මොකද වෙන්නේ? යාලි ඉපදෙන්නේ නැත්තම් මට වෙන දෙයක්ත් තියෙන්න ඕනේද නැද්ද? ඉපදෙන්නෙත් නැද්ද? එහෙම නැත්තම් නොඉපදෙන්නෙත් නැද්ද? ඉපදෙන්නෙත් නොඉපදෙන්නෙත් නැත්තම් මොකක් වෙනවද? එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙනවා. ඉතින් අපි සක්කාය දිට්ඨිය තුල ඉඳලා ගොඩනගෙන ප්‍රශ්නේ පවා වරදී. ඇයි? කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය මත පදනම් වෙලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය මත පදනම් වෙලා තමයි අපි ওই සියලු තර්ක ගොඩනගන්නේ, සියලු තර්කන ඉදිරිපත් කරන්නේ. ඒ මත පදනම් වෙලා තමයි අපි මාව නිවනට ගෙනියන්න හදන්නේ, මේ ජීවත් වෙන මාව සනසවන්නේ. ඇයි මේ ජීවත් වෙන මාව සනසවන්නේ? ඇයි ජීවත් වෙන මාව සනසවන්නේ? ජීවත් වෙන මාව දැවෙන නිසා නේද? ජීවත් වෙන මම දැවෙන නිසා. අපි හිතනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ තියෙන්නේ දුක නැති කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දුක නැති කරන්න නෙවෙයි තියෙන්නේ, දුක අවබෝධ කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ තියෙන්නේ දුක අවබෝධ කරන්න මිසක් දුක නැති කරලා දාන්න නෙවෙයි. දැන් අපි මෙහෙම හිතුවොත් එමනම් නිවන කියන එක කවදාකවත් ගමනින් ගිහිල්ලා ලබන්න පුළුවන් එකක්ද? පයින් ගිහිල්ලා හරි උඩින් ගිහිල්ලා හරි බෑනේ. ඇයි එහෙම ලබන්න බැරි? නිවන කියන එක තියෙන්නේ අහවල් තැනේ කියලා කියන්න පුළුවන්ද? කොහේ හරි තියෙනවද නිවන? නිවන තියෙනවද කොහේ හරි? එහෙනම් මොකද්ද මේ නිවන ලබනවා කියලා කියන්නේ? නිවන අවබෝධ කරනවා කියලා කියන්නේ? දැන් කොහෙවත් නැත්තම් මොකටද මේ අපි නිවන් ලබනවා කියලා කියන්නේ? නිවන් අවබෝධ කරනවා, නිවන් දකිනවා කියලා කියන්නේ මොන වගේ එකකට වෙන්නේ නැතිද? දැන් අපිට අර බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වනවා කොහොමද? දරකෝටු රොඩු ටිකක් එකතු කරලා ගින්නක් දැල්ලුවට පස්සේනේ, ඒ ටික දැල්ලුවට පස්සේ ගින්නක් පේනවද නැද්ද? ගින්න පේනවා නේද? එතකොට මේ ගින්න අර දරකෝටු නිසාම මොකක් වෙනවද? ගින්නක් පේනවා නේද? ගින්නක් තියෙන බවට පේනවා. දැන් මේක නිවිල යනවා. මේ ගින්න නිවල යනවා. එතකොට මේ ගින්න නිවෙන්නේ මොකක් නිසාද? දරකෝටු ටික ඇවිලිලා ඉවරුණාට පස්සේ ගින්න නිවෙනවා. එතකොට මේ ගින්න නිවුනට පස්සේ මේ ගින්නට මොකද උනේ? දැන් පත්තු වෙනකන් දරකෝටු ටික දැවෙනකන් ගින්නක් තිබුණාද නැද්ද? ගින්නක් තිබුණා. හැබැයි මේ තිබුණු ගින්න නිවුනා කියලා දැන් කිව්වනේ. දැන් මෙච්චර වෙලා තිබුණු ගින්න නිවුනායි කියලා අපි වචනේ පාවිච්චි කරනවා. හැබැයි මේ ගින්න කොහෙටද ගියේ? කාට හරි පුළුවන් දේ නිවිච්ච ගින්න අහවල් තැනට තමයි යන්න ඇත්ති කියලා හොයාගෙන ඉන්න පුළුවන්. උතුරු දිසාවට, දකුණට, නැගෙනහිරට, අට දිසාවේ කොහේට හරි ගිහිල්ලා මෙන්න මේ ගින්න යන්න ඇත්ති අහවල් තැනට තමයි, මේ ගින්න ඇත්ති අහවල් දිසාවේ තමයි කියලා හොයාගෙන ඉන්න පුළුවන් කමක් තියනවද නැහැ. එහෙනම් අතන මොකද්ද තියෙන්නේ? අර රොඩු දරත් ඇවිලීම නිසාම ගින්නක් හටගත්තා. හැබැයි ගින්න කියන එක රොඩු වල ඇතුලේ තිබිලා ආවේ, ඇතුලේ තිබිලා ආවද?
ඇවිලෙනකොට ගින්න මතු වුණා මිසක් කොහෙවත් තිබිලා නෑ, කොහෙටවත් යන්නේ නෑ. ඉතින් අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන අපිටත් මෙතන මොකද්ද වෙන්නේ. රාග දේශ මෝහ කිව්වත් හරි, නැත්නම් අවිද්‍යාව. අවිද්‍යාව නිසාම අපිට මෙතන මොකක් තේරෙනවද? අවිද්‍යාව නිසාම අපිට ඇවිලෙන බවක්, දැවෙන බවක්, එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳින බවක් අපිට දැනෙනවා. ඒ නිසා අපි හිතනවා මොකද්ද, මේ දුක් විඳින කෙනාව නිවනට ගෙනියනවා. හැබැයි අතන ඇත්තටම ගින්න ඉවර වුණේ ගින්නට තිබුණු හේතුව දුරු වෙලාද නැද්ද? ගින්න දැල්වෙන්න තිබුණු, එහෙම නැත්නම් ගින්න විද්‍යාමාන වෙන්න තිබුණු හේතුව දුරු වෙච්ච නිසා මොකක් වුණාද? ගින්න නැති වුණා. ඒ නිසා අපිටත් මෙතන කරන්න තියෙන්නේ මේ කෙනෙක් දැවෙන බවට, කෙනෙක් දුක් විඳින බවට අපිට දැනෙන හේතුවක් තියෙනවා. තේරුණාද? අපි හදන්නේ දුක් විඳින කෙනාව සනසවන්නද නැද්ද? දුක් විඳින කෙනාව සනසවන්න. ඒ නිසා මේ දුක් විඳින කෙනාව සනසවන්න නෙවෙයි තියෙන්නේ, කෙනෙක් දුක් විඳින බවට අපිට දැනෙන්න හේතුවක් තියෙනවා. කෙනෙක් දුක් විඳින ඉන්න බව අපිට දැනෙන්න, අපිට තේරෙන්න හේතුවක් තියෙනවා. මෙන්න මේ හේතුව අර රොඩු ගොඩ වගේ අවිද්‍යා සහගත දෘෂ්ටියක්. මෙන්න මේ අවිද්‍යාව දුරු වුණොත් මොකක් වෙනවද? අවිද්‍යාව දුරු වුණොත් තමයි අපිට දුක හටගන්නේ නැත්තේ. අපි පටිච්චසමුප්පාද ධර්මය අහලා තියෙනවා නේද? අපි අහලා තියෙනවා. හැබැයි අපි මොනතරම් පටිච්චසමුප්පාද අහලා කියවලා තිබුණාද? අපි හැමෝම තවම හදන්නේ නිවන් දකින්නවා කියලා. මාව කුමකට හරි පත් කරවන්නද නැද්ද? මාව කුමකට හරි පත් කරවන්න, මාව සනසවන්න නේද? මාව සනස ගන්න තමයි අපි උත්සාහවන්ත වෙන්නේ. මගේ සනසීම වෙනුවෙන් තමයි අපි මේ සියල්ල කරන්න හදන්නේ. හිතලා බලන්න අවංකවම නැද්ද කියලා, මගේ සනසීම. හැබැයි අපි මෙහෙම හිතලා බලමු. පටිච්ච සමුප්පාදය කියනකොට පටිසම්පාදේ වචන ටික දන්නව නේද? මොකද්ද වචන ටික? අවිද්‍යා කියන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා නාම රූපං, නාම රූපච්ඡා සලායතනං, සලායතන පත්‍යා පස්සෝ වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදියෝ හෝති. හරි, අවසානට මොකද්ද තියෙන්නේ? ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. ඒ පෙන්නේ මොකක්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භව වෙනවලු නේද? සියල්ලගෙම සියලු දුක් රැසේ හට ගැනීම වේ කියලා පෙන්වනවා. සියලු දුක් රැසේ හට ගැනීම වේ. එතකොට අපි කල්පනා කළොත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ, අපි හැමෝම උත්සාහවන්ත වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නැති කරගන්නද නැද්ද? අපි එතකොට නිවන් දකින්වයි කියලා කියන්නේ ගොඩක් කාලවලට අපි අදහස් කරන්නේ මොකද්ද? ජරාව, මරණය, ශෝකය, පරිදේවේ, දුක්ඛ දෝමනස්ස උපායාස නැති කරගන්න එක නේද? නැති කරගන්න. එතකොට ඒ ටික නැති කරගන්න තමයි අපි මොකක් කරන්නේද? ඒ ටික නැති කරගන්න නෙවෙයිද අපි ජීවිතේ හැමදේම කරන්නේ.
කල්පනා කරන්න. අපි ජීවිතේ හැමෝම කටයුතු කරන්නේ මොකක් කරන්නද? දුක දුක නැති කරගන්න. හිතන්නක එහෙම නෙවෙයිද කියලා. දැන් අපි මේ සැලසුම් හදන හදන හැම තැනම බලනකොට තියෙන්නේ මොකද්ද? පරිලාහ දැවිලි වේදනා අසහන දුක් කම් කටුළු දෝමනස්ස දුරු කරන්න. එහෙම නේද? දැන් අපි පන්සල් හදන කොටත් එහෙම ගෙවල් හදන උන්ට විතරක් නෙවෙයි. තියෙන්නේ ආතතියක්ද නැද්ද? ආතතියක්. වදයක්. දුක් දෝමනස්සයක්ද නැද්ද? අපි හිතනවා මොකද ඒක හදලා ඉවර කරාම සැනසෙනවා. අර දේ කරලා ඉවර කරගත්තාම තමයි සැනසීම ලබන්න පුළුවන් නේ. මෙන්න මේ දේ කරලා ඉවර කරගත්තොත් සැනසීම ලබන්න පුළුවන්. දැන් ඔය ඔක්කොම කරලා අහවරයි කියලා හිතමුකෝ. අහවරලා කැලේක වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා. හැබැයි එයාට තේරෙන්නේ කැලේක වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඕනි කියලාත් එයාට මොකක් තියනවාද? දැන් ඔක්කොම අතහැරලා ගිහිල්ලා කැලේක වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඕන කියලාත් අසහනයක් නැද්ද? ඈ? තියනව නේද? ඒ විදිහට හරි තියෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන යමක් කරලා ඉවර කරලා හෝ යමක් අතහැරලා දමලා ලබන සැනසීමක් ගැන නෙවෙයි මේ පින්නන්නේ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද න්‍යාය ඇතුළේ පෙන්වන්නේ යමෙක් යමක් කරලා ඉවර කරලා හෝ යමෙක් යමක් අතහැරලා දමලා ගිහිල්ලා ලබන සැනසීමක් ගැන නෙවෙයි. අපි කල්පනා කළොත් එහෙමනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භව වෙන්නේ මොකක් සම්භව වුණොතින්ද? මොකක් සම්භව වුණොතින්ද? දැන් අපි ওই පටිසම්පාදේ මුල ඉඳලා අගට කියවගෙන ගියානේ. කියවන ගියානේ. හැ බෝසතාණන් වහන්සේ ගිහිගේ හැරලා යන්නේ, ගිහිගේ නික්ම යන්නේ ඔය පටිසම්පාදේ අවබෝධ කරගෙන ඉවරගෙන දැනගෙනද? හැ අපි අද නිවන් දකින්න සාසනෙට එන්නේ මොකක් කරගෙනද? ඈ? පටිසම්පාදේ දැනගෙන. එතකොට අපි එන්නේ මේ යෝනිසෝ මනසිකාරයක් තුලින් නෙවෙයි, බහුශ්‍රුත භාවයක් තුලින්. දැනගත්ත දැනුමක් අරගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ පටිච්චසමුප්පාදේ සමුදය නිරෝධය බෝසතාණන් වහන්සේ අවබෝධ කළේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී. එතකම් මේක අවබෝධ කරලා තිබුණේ. හැබැයි අපි ඊට කලින් මොකක් කරලාද? අවබෝධ නම් කරලා නැහැ අපි දැනගෙන. ඒ නිසා දැනගත්ත දේ මත පදනම් වෙලා අපි තර්ක ගොඩනගාගෙන, දෘෂ්ටි ගොඩනගාගෙන, මතවාද ගොඩනගාගෙන ඒ තුල නිගමනවල එල්බිලා බැසගෙන, නිගමන තුල එල්බිලා බැසගෙන ගැලවෙන්න බැරි ආකාරයට අපි බැසගෙන දෘෂ්ටිගත වෙලා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන බෝසතාණන් වහන්සේ දුක නැති කරගන්න විදිහක් තමයි හොයාගෙන ඉස්සල්ලාමයි. බෝසතාණන් වහන්සේ තිරියේ අවිද්‍යා සහගත දෘෂ්ටියමද නැද්ද? දෘෂ්ටි. හැබැයි බෝසතාණන් වහන්සේ දැක්කා මේ පංචකාමයෙන් නම් පුළුවන් කමක් නැහැ දුක මනා කරන්නද. ඇයි? බෝසතාණන් වහන්සේට පංචකාම සුවේ උපරිම ලැබිලා තිබුණේ නේද? පංචකාම සුවේ උපරිමෙන් ලබලා තිබුණේ, උපරිමෙන් පංචකාමී භුක්ති විඳා. එහෙනම් පංචකාමයේ කොපමණ ලැබුවත් නොමරි ඉන්න බෑ, ලෙඩ නොවී ඉන්න බෑ, ජරාවටපත් නොවී ඉන්න බෑ. ඒ නිසා ඒ පංචකාම පිළිවෙතෙන් මේක බැරි බව දැකලා ගිහි ගෙදර අතහැරලා යන්න යනවා.
ඇය පටිසමුප්පාදය අවබෝධ කරලාද යන්නේ? නෑ. යන්නේ මොකක් දැකලාද? පංචකාමෙන් දුක නැති කර ගැනීමට කොයිතරම් බලාපොරොත්තු තියාගෙන තියාගෙන පංචකාමයේ පසුපස්සෙ ගියත් ඒ වැඩේ පංචකාමෙන් කරගන්න පුළුවන් කමක් නම් නෑ. ඉතින් මෙන්න මේක අවබෝධ කරලයි බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්ම යන්න තීරණය කරා. ඉන් පස්සේ අපි දන්නවා ධ්‍යාන භාවනාවන් පුරුදු කළා, හිත සමාධිමත් කළා නේද? හිත සමාධිමත් කළා. ඒකෙන් පුළුවන් කමක් නැති බවත් අවබෝධ කළා. ඉන් පස්සේ අධික විදියට දුක දුන්නා. දුක දුක දීලා බැලුවා. හැබැයි එතනදි බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා මොකද්ද? සැපෙන් දුක නසන්න බෑ. දුකෙන් දුක නසන්න බෑ. උපේක්ෂාවෙන් දුක නසන්න බෑ. මොකද්ද අවබෝධ කළේ? දුකෙන් දුක නසන්න පුළුවන් කමක් නැහැ. සැපෙන් දුක නසන්න පුළුවන් කමක් නැහැ. උපේක්ෂාවෙන් දුක නසන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම බැලුවොතින් සැපයි දුකයි උපේක්ෂාවයි හැර ලෝකයේ කියලා මොකක් හරි තියෙනවද විඳින්න? නැහැ නේ. එහෙනම් ඔන්න වින්දනයකින් දුක මොකද්ද? දුක තවන්න බෑ. ඇයි? වින්දනයකින් වේදනාවකින් විඳීමකින් දුක නැති කරන්න බෑ. දුකෙනුත් බෑ, සැපෙනුත් බෑ, උපේක්ෂාවෙනුත් බෑ. එහෙනම් ඔන්න ලෝකයෙන් දුක නැති කරගන්න පිළිවෙතක් හම්බු වුණේම නැහැ. ලෝකේ තියෙන්නේ එක්ක අධිකව දුක් දෙනවා, එක්ක අධිකව සැප දෙනවා, නැත්තම් ওই දෙකටවත් නැතුව මොකක් වෙනවද? උපේක්ෂාවට එනවා. එහෙනම් ලෝකේ තියෙන පිළිවෙතකින් දුක දුරු කරන්න බැරි බව බෝසතාණන් වහන්සේ අවබෝධ කළා. දුකෙනුත් බෑ, සැපෙනුත් බෑ, උපේක්ෂාවෙමුත් බෑ. ඉතින් මෙහෙම බලපු බෝසතාණන් වහන්සේ බැලුව දැන් වෙන එකක් ලෝකෙ හොයාගන්නත් නෑ. ඉතින් දුක දෙන පිළිවෙතෙත් හිටියා, සැප දෙන පිළිවෙතෙත් හිටියා, උපේක්ෂාවෙත් හිටියා. ඉතින් මේ තුනෙන්ම බැරි නම් දුක දුරු කරන්න බෝසතාණන් වහන්සේ බලවා මේ දුකට පත් වෙන්නේ ඇයිද? මොකද්ද මේ දුකට පත් වෙන්නේ ඇයිද? මොකද දුරු කරගන්න ලෝකේ කිසිම පිළිවෙතකින් බැරි නම් මේ දුකට පත් වෙන්නේ මොකක් නිසාද? මේ දුක නිකන් හටගන්න බෑ නේද? දුක නිකන් හටගන්න බෑ. ඒ බෝසතාණන් වහන්සේ මේක ගන්නේ යෝනිසෝ මනසිකාරේ. බොහොම ගවේෂණය කරලා 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 තමයි මේ අවබෝධය ලබන්නේ. ඉතින් අපි වගේ මේ අහලා දැනගෙන නෙවෙයි. බලනවා එහෙමනම් මෙවැනි ආකාරයක දුකක් හටගන්නවා නම් ඒ දුකට හේතුවක් තියෙන්න ඕන. එතකොට හම්බ වෙනවා ජාති පච්චා ජරා මරණම්. මොකද? ජාති පච්චා ජරා මරණම්. ජාතියමයි ජරා මරණයට හේතුව. ජාතියක් නැත්තම් ජරා මරණයක් හටගන්නේ නැහැ. ජාතියක් නැත්තම් ජරා මරණයක් හටගන්නේ නැති බව අවබෝධ කරනවා. ඇයි ඔහොම කරනකොටම අපේ ඔළුවට එන්නේ නම් මොකද්ද? ජාතියක් නැත්තම් ජරා මරණ හටගන්නේ නැහැ කියනකොට. ඉපදුනේ නැත්තම් මැරෙන්නෙත් නෑ, මේ මොකක්වත් නෑ. හරි කමන්නෑ. එතකොට ඉපදෙන්න හේතුවක් තියෙනවා නේද? ජාතියටත් හේතුවක් තියෙනවා. දැන් බෝසතාණන් වහන්සේ දැන් එතනින් එහාට න්‍යාය අහුණානේ. දැන් ජරා ජාතිය නැති කරන විදිහ බලබලා හිටියේ. මොකද ජාතිය නැති කරන්න බෑ අයියේ. දැන් ලෝකේ තියෙන ක්‍රම මොකද්ද? එක්ක දුකෙන් පුළුවන් වෙන්න ඕන, එක්ක සැපෙන් පුළුවන් වෙන්න ඕන, එක්ක උපේක්ෂාවෙන්. ඒ නිසා දැන් නැති කරන විදිහ බලබල හිටියේ නෑ. මොකද්ද බැලුවේ? ඒකට හේතුව. ඊට පස්සේ හම්බුණා ජාතියට හේතුව මොකද්ද?
භවය භවපච්චා ජාති. භවයට හේතු මොකද්ද? උපාදාන පච්චා භව. උපාදානයට හේතු මොකද්ද? තණ්හා පච්චා උපාදාන. වේදනාව. එතකොට මේ තණ්හාවට හේතු මොකද්ද? වේදනාව. වේදනා පච්චා තණ්හා. එතකොට වේදනාවට හේතු මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයට හේතුව සලායතන. සලායතනයට හේතුව නාම රූප. නාම රූපයට හේතුව විඥාන. විඥානයට හේතුව සංඛාර. සංඛාරයට හේතුව අවිද්‍යාව. දැන් මෙහෙම ඔන්න අපිට වචන පෙළක් ගැලපිලා ගැලපිලා ආවා. එතකොට හිතෙනවා අවිද්‍යාව ඇතිකල්හිමයි මොකද්ද තියෙන්නේ? සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන ඔක්කොම. කොටින්ම කිව්වොත් අවිද්‍යාව නිසාම තමයි අපිට මේ ඉපදිලා මම ඉන්නවා. මට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. මම මොකද්ද කරන්නේ? ඒ ටික ස්පර්ශ කර කර පහස ලබනවා, වින්දනයක් විඳිනවා. ඒකත් එක්ක තමයි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි, ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හරි ඉන්න ඕන කියලා මානසික මට්ටමක් තියෙනවද නැද්ද? කොටින්ම කිව්වොත් ඕකම තමයි අවිද්‍යාව. අවිද්‍යාව තියෙන නිසාම තමයි අපිට ඒ හැඟීම එන්නේ. ඈකන නාසයේ දිව ශරීරය ලබාගෙන මම අම්මගේ මව කුසෙන් ඉපදිලා තියෙනවා. එතනට එනකොටම ජාතියට එනකම් අපිට නැද්ද? අවිද්‍යාවෙන් පටන් ගත්ත ඔක්කොම ටික තියෙනවා එතනට එනකොට. ඒ නිසා අපි හිතනවා මොකද්ද? අනේ ඉපදිච්ච දවසේ ඉඳලා දුක් විඳිනවා. ඉපදෙනකොටත් මහා වේදනාවක් විඳගෙන තමයි ඉපදුනේ. දැමුත් මොකද්ද වෙන්නේ? ජරා, ජීර්ණ වෙවි, ලෙඩ රෝග හැදි හැදි නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙවි. පත්වෙවිමයි ඉන්නේ. ඒ නිසා ආයෝලෝට එනවා මොකද මේක නැති කරගන්න. හැබැයි අපි දැන් හදන්නේ දුක නැති කරන්නද නැද්ද? හැබැයි දුකට හේතුව මොකද්ද? අවිද්‍යාවද නැද්ද? අවිද්‍යාව. අවිද්‍යාව දුරු වුණා නම් දුක එක චුට්ටක් හරි හට ගන්න පුළුවන්. මං අහන්නේ අවිද්‍යාව කියන හේතුව සහ මුලින්ම දුරු වෙලා නම්, මං කියන්නේ අවිද්‍යාව නැත්තම් දුක කියන එක අල්ප මාත්‍රයක්, බිന്ദു මාත්‍රයක්වත් දුක හට ගන්න පුළුවන්. පුළුවන්ද බැරිද? බෑ. දුක හට ගන්න බෑ. එහෙනම් දැන් අපි හිතන් ඉන්න අපි බාගෙට නිවන් දැකලා එසා බාගෙට දුක එනවා. බාගෙට එනව නේද? එහෙම භාගයක් අවිද්‍යාව දුරු කළා. දැන් නම් මට මගේ අම්මා මැරිලා ගියා, මට නම් දුක එන්නේ නැහැ. එහෙම කියනවනේ සමහරුනේ. දැන් නම් අපේ ගෙදර දොර තියෙන දීපල වතු පිටිඩ කඩන් යාන වාහන ටික කවුරු උස්සගෙන ගියා, මට නම් එහෙම එයාට තේරෙන්නේ නැහැ. මොකද්ද? එයාට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. තේරෙන්නේ නැති මොකද්ද? ඒ කියන කතාව ඇතුළෙම තියෙන දුක. ඒ කියන කතාව ඇතුළෙම තියෙන්නේ දුකේ සමුදය භවයේ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. අපි ඒ ටික තමයි අවබෝධ කරන්න ඕන. අපි ගොඩක් වෙලාවට මේ දුක නැති කරන්න හදනවා කියලා මම කිව්වේ දුක හම්බ වෙන්නේ අවිද්‍යාව නිසාම නම් දුක නැති කරන්න හදන්නේ කොතන ඉඳලාද? අවිද්‍යාව ඉඳලා. ඇයි ඒ? දුක හටගත්තේ අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව දුරු වෙලා නම් දුක හටගන්න, අවිද්‍යාව දුරු වෙලා නම් නැති කරන්න දුකක් හම්බ වෙනවද? නැති කරන්න දුකක් හම්බ වෙනවද?
හැබැයි අපි අහලා තියෙනවා අවිද්‍යාව කියන්නේ දුෂ්ටියක්. අහලා නැද්ද? අහලා තියෙනවා. එහෙනම් අවිද්‍යාව කියන දුෂ්ටිය දුරු වුණොත් සංකාර කියන දුෂ්ටියට මොකද වෙන්නේ? ඇයි මං දුෂ්ටිය කියලා කිව්වේ? ඉතින් අවිද්‍යාව දුෂ්ටියක් නම් ඒ දුෂ්ටිය නිසා හටගන්නේ තවත් දුෂ්ටි ගොඩක් විතර. අවිද්‍යාව කියන දුෂ්ටිය දුරු වුණොත් සංකාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන සියලු දුෂ්ටි ටික මොකක් වෙනවද? දුර වෙනවා. එහෙම නැත්නම් දුක දුරු වෙනවා. සරලව කිව්වොත් දුක දුරු කර ගැනීම පිණිස කළ යුත්තේ මොකද්ද? දුක දුරු කරන්න මොකුත් කරන්න බෑ. දුකට හේතුව දුරු කර ගැනීම පිණිසයි අපි උත්සාහවන්ත වෙන්නේ. ඇයි? අවිද්‍යාව දුරු වුණොත් දුකේ හට ගැනීමක් නෑ. එහෙනම් අපි තියෙන දුකක් නැති කරන්න හදනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාව නෙවෙයිද? ඇයි? දුක තියෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. දුක තියෙනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාව. දුක තියෙනවා නම් එතන අනිවාර්යෙන්ම මොනා තියෙනවද? මම ඉන්නවා. සලායතන සමුදී වෙලා, නාම රූප සමුදී වෙලා, විඥාන සමුදී වෙලා, තණ්හාව සමුදී වෙලා, මුළු පටිසමුප්පාදෙම සමුදී වෙලා. ඒ නිසා දැන් අපි හොඳටම කල්පනා කරලා බලන්න ඕන. ඉපදිච්ච මම, ඇහැ කන නාසය දිව ශරීරය සහිතව ඉපදිච්ච මම ඉන්නවා. ඒ මට දුක එනවා. ඒ මගේ දුක නැති කරගන්න ඕන කියන එක ඇත්තක්ද දුෂ්ටියක්ද? ඇත්තක්ද දුෂ්ටියක්ද? මේක දුෂ්ටියක්මයි. ඇයි මේක දුෂ්ටියක් කියලා කියන්නේ? අවිද්‍යා සහගත දෘෂ්ටිය නිසා පහළ වෙන දෘෂ්ටි ජාලයක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ දෘෂ්ටි ජාලයක්. එහෙමනම් අපිට පැහැදිලි වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක නැති කරන්න නෙවෙයි, දුකට හේතුව දුරු කරගන්න. මොකද්ද? දුකට හේතුව දුරු කරගන්න. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක සමානයි අවිද්‍යාව, අවිද්‍යාව සමානයි දුක. චතුරාර්ය සත්‍ය. මොකද්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදන්නකම. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍ය කිව්වට පස්සේ දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් කිව්වට පස්සේ අපි මොකද කරන්නේ? අපිට ඇත්තටම චතුරාර්ය සත්‍ය කොහොමද තියෙන්නේ? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආරි සත්‍ය. ඔන්න කල්පනා කරන්න. අපි දන්න විදිහට තියෙන්නේ නිරෝධය තියෙන්නේ අවසානයේට. අපි දන්න නිවනේ මොකද? ප්‍රතිපදාවක් පුරලා පස්සේ නිරෝධයට යනවා කියලා නේද අපි තියෙන්නේ? හැබැයි චතුරාර්ය සත්‍ය ඇතුලේ තියෙන්නේ නිරෝධය කීවෙනියටද? හතරවෙනියද? තුන්වෙනියද? එතකොට ඒ කොහොමද අපේ නිරෝධය ලැබුවට පස්සේ මොකද්ද තියෙන ප්‍රතිපත්තිය, ප්‍රතිපදාව? එහෙම හිතන්න පුළුවන් නේද? ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන චතුරාර්ය සත්‍ය ජීවිතේ දෙපාරක් අවබෝධ කරන්නේ නැහැ. හතර පාරක්, පස් වතාවක් නිවන් දකින්නේ කී වතාවද? ඈ? කී වතාවද?
එක පාරයි ඈ. ඒ නිසා දැන් අපි කල්පනා කරන්න ඕන මෙන්න මේකයි දුකයි සමුදය කියලා තේරෙනකොට දුක සමුදය මෙන්න මේකයි කියලා අවබෝධ වෙනකොටම එතන සාක්ෂාත් වෙන්නේ Nirodha. එතන සාක්ෂාත් වෙන්නේ Nirodha. අන්නේ Nirodha එක සාක්ෂාත් කරගන්න Nirodha සාක්ෂාත් කරගන්න අවබෝධ කළේ දුකයි සමුදයයි. එහෙනම් මෙන්න මේ දුක සමුදය Nirodha සාක්ෂාත් කරන පිළිවෙත බව දකිනවා. මොකද්ද? දුක සමුදය අවබෝධ කිරීමම Nirodha සාක්ෂාත් කරන පිළිවෙත බව දකිනවා. ඒකට අපි කියනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. එහෙනම් නිවීම මෙන්න මේකයි කියලා දැනගත්තට පස්සේ ඒ නිවෙන්න අවශ්‍ය කරන මාර්ගය අනුගමනය කරන්න. එයා දකින්න මොකද්ද? දුකයි සමුදයයි අවබෝධ කරන තැන සාක්ෂාත් වෙන්නේ නිරෝධේ නම් එයා අනුගමනය කරන්න ඕන මොකද්ද? දුක්ඛ සමුදය. මොකද්ද? දුකත් දුක්ඛ සමුදයත් ප්‍රඥාවෙන් දකින වැඩපිළිවෙලම තමයි එයා අනුගමනය කරන්න ඕන. එහෙනම් දුක්ඛ සමුදය දකින්නවා කියලා කියන්නේ එතන පටිපදාව වැඩෙන්නේ නැද්ද? එතන Nirodha සාක්ෂාත් වෙන්නේ නැද්ද? එහෙනම් Nirodha සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ ප්‍රතිපදාව වැඩෙනවයි කියන එක. එහෙම නැතුව වඩාගෙන වඩාගෙන ගිහිල්ලා නොපෙනෙන නිවනක් පස්සේ ගිහිල්ලා ගිහිල්ලා අවසානෙට පේන එක. එතස අපි කල්පනා කරන්න ඕන මේ මගේ යන්නේ දර්ශනයක්, දර්ශන ඥානයක් ඇතුව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ එමනම් දර්ශන ඥානයක් ඇතුළ යන්නේ. අපි ඒක කල්පනා කර ගන්න ඕන. දුක සමුදය අවබෝධ කිරීමම Nirodha මාර්ගය සාක්ෂාත් කිරීම කියලා අපිට තේරෙන්න ඕන. මොකද්ද එහෙමනම් මේ දුක සමුදය අවබෝධ කරනවායි කියලා කියන්නේ? අවිද්‍යාව අවබෝධ කරනවායි කියන එකම තමයි. අවිද්‍යාව අවබෝධ කරනවා කියන එකම තමයි. එහෙමනම් ඔන්න අපි තේරුම් ගන්න ඕන මේ සියලු දුක් රැසට හේතුව අවිද්‍යාව නම්, අවිද්‍යාව දෘෂ්ටියක්ම නම් මේ අපිට ලැබෙන දුක් සියල්ලම ඇත්තක්ද දෘෂ්ටියක්ද? ඇත්තද දෘෂ්ටියක්ද? අපි මම මේ විදිහට ජීවත් වෙවි දුක් විඳිනවායි කියන එකම මේක දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටි ජාලය තමයි දුරු කරන්නේ. එහෙනම් නිවන් දකින්නවායි කියලා කියන්නේ, සැනසෙනවායි කියලා කියන්නේ ඇත්තටම තියෙන දුකක් නැති කරන එකද? දුක කියන කාරණාව හටගන්න තිබුණු දෘෂ්ටිය දුරු කරන එකද? දුක හටගන්න තිබුණු දෘෂ්ටිය දුරු කරන එක. එහෙනම් දැන් අපි අවබෝධ කරන්න ඕන අපි ඇත්තටම දෘෂ්ටි කාන්තාරයක නෙවෙයිද ඉන්නේ? ඈ, අපි ඉන්නේ බුද්ධම දෘෂ්ටි කාන්තාරයකයි. මම මෙහෙම කෙනෙක්ය, මං අරහෙම කෙනෙක්ය, මම මෙහෙම විඳින කෙනෙක්ය, මම මෙහෙම කරගන්න ඕන කෙනෙක්ය, මම මේ විඳින්නේ ලබන්න ඕන කෙනෙක්ය, මෙන්න මේ වගේ තැනකද නැද්දින්? ඒ කියන්නේ අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම දෘෂ්ටි ගඟේ පීනමින්, දෘෂ්ටි සාගරයේ ගිලෙමින්, දෘෂ්ටි කාන්තාරයේ අතරමං වෙමින් තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? නිතරම මම වෙනුවෙන්, මගේ වෙනුවෙන් තමයි කැප වෙලා ඇප වෙලා ඉන්නේ. එහෙනම් මම වෙනුවෙන් ඇප වෙන කැප වෙන එක ඇත්තටම මේ අවිද්‍යා සහගත දෘෂ්ටි කාන්තාරේ ස්වභාවයක්. අවිද්‍යා සහගත දෘෂ්ටි කාන්තාරේ ස්වභාවයක්. දැන් අපි මෙහෙම කල්පනා කරමු. අපිට ඇත්තටම ওই ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හොති. මොනවාද තියෙන දුක් කියන බලන්න. මොනවා තියෙන්නේ කිය?
ඔහු ජරාවට පත්වෙන එක ව්‍යාධිය ශෝකය දුක්ඛ. හරි, මොනවාද මේ ජරාවට පත්වෙනවා කියලා කියන්නේ? කියන්නක බලන්න. කියන්න තේරෙන විදිහට කියන්නේ. ජරාව කියන්නේ මොකද්ද? මොකද්ද ජරාව කියන්නේ? වයසට යනවා, දිරනවා. හරි, මෙහෙම හිතමු. දැන් වයසට යනවා, දිරනවා. මරණය කියන්නේ? මරණය කියන්නේ මොකද්ද? කියනවා මොනවාද තිබුණේ? ජීවිතේ තිබුණා, දිරලා කැඩිලා කුඩු පට්ටම් ගලා හරි බිම වැටිලා හරි මැරිලා ගියා. එතකොට ආයි මොනවද තියෙන දුක්? ශෝක. ආයි මොනවද? ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා. ඔය තමයි දුක නේද? දැන් මම මෙහෙම අහන්නම්. දැන් මොනවද ජරාවට පත් වෙන්නේ? ඉන්න කෙනාගේ කේස් කියන්නේ මොනවද? අමරරි වැටලා කේස් ඉදිලා දත් වැටලා ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා. හරි, දැන් මේ ඔක්කොගේම දුක් වෙනකොට කෙස් දුක් වුණාද? ඉදිච්ච කෙස් අඬ අඬ කිව්වද අනේ දුකයි අනේ දුකයි කියලා කිව්වද? ලොම් කිව්වද අනේ දුකයි අනේ අහෝ දුක කි අහෝ දුක කි කියලා දුක් වුණාද? හරි පුදුමයි, දිරණ කෙස් දුක් වෙලා නැහැ, දිරණ ලොම් දුක් වෙලා කෙස් දන්නෙත් නැහැ පැහිලා කියලා. දන්නවද? දන්නේ නැහැ. ලොම් දන්නෙත් නැහැ බිම හැලිලා කියලා. දත් දන්නේ නැහැ පණුව කාලා කියලා. දන්නවද? දත් දන්නවද කහපාට වෙලා දිරලා කියලා? දන්නවද? දත් දන්නවද හෙල්ලෙනවා දැන් කියලා? දන්නේ නැහැ. දැන් ඔන්න සිලි සිලි ගාලා පණුව ගහන තුවාලයක් තියෙනවා. දැන් තුවාලේ කියනවාද අනේ අහෝ හිරිකිතයි පණුව ගහලා වේදනාවයි දුකයි කියලා? නෑනේ කියනවා. කියන්නේ දැන්. එතකොට හරි පුදුමයි, කෙස්ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු බොකු බඩවැල් එකක්වත් දෙතිස් කුණුපේ නෙවෙයි, තව කොච්චර තිබ්බත් කුණුපේ. කුණුපයක් කියලාවත් දන්නේ? දන්නේ නැහැ. දිරලා කියලා දන්නේ? බිම වැටුණා කියලා දන්නේ? කැඩුණා කියලා දන්නේ? නැසෙනවා කියලා දන්නේ? එතකොට කවුද මේ දිරලා කියලා කියන්නේ? කවුද කියන්නේ? කොතන ඉන්නේ මම? කොහෙන්ද කියන්නේ දිරලා කියලා? කොහෙන්ද කියන්නේ? සිතින්නේ නැහැ. මොන සරලෝගම කොහෙන්ද කියන්නේ? කෙස් කියලා කියන්නේ කොහෙන්ද? ආ, ඒ කෙස් කළු පාටයි කියන්නේ. ඒක ඉදිලා කියන්නේ. ඒක වැටිලා යනවා කියලා කියන්නේ. ආ, දත් ටික හෙල්ලිලා කියලා කියන්නේ. කලින් මෙහෙම තිබුණා, දැන් මෙහෙම වෙලා කියලා කියන්නේ. ඉතින් දැන් දත් වලට එහෙම මතකයිද කලින් අනේ කිරි පාටට තිබුණා, හයි හයියට තිබුණා, දැන් නම් අනේ මාව දැන් දිරලා ගිහිල්ලා, මාව දැන් දිරලා ගිහිල්ලා, අනේ මං දැන් වයසට ගිහිල්ලානේ කියලා දත් කම්පා වෙනවද? ඈ, දැන් ඔන්න රැලි ගහච්ච හමක් තියෙනවා. හම කල්පනා කර කර ඉන්නවා, අනේ කලින් කොයිතරම් පිළිපුන්ව මගේ හම තිබුණා, දැන් එල්ලා වැටිලා අහෝ දුකකි, දැන් මැරෙන්න ඔන්න මෙන්න කියලා වෙවුල වෙවුලා පණ යනකන් දුක් වෙනවද? නෑනේ, දුක් වෙලා නෑ. දුක් වෙන්න තබා කෙස් කෙස් බවවත් දන්නේ, ලොන් ලොම් බවවත් දන්නේ, නිය නිය බවවත් දන්නේ නෑ, දත් දත් බවවත් දන්නේ නෑ, හම හම බවවත් දන්නේ දන්නේම නෑ. අපි මොකද්ද කරන්නේ? අපේ හිතින්ම තමයි කෙස් ගැන. අපි හිතමු අපේ හිත පහළ වෙන එක මේ වෙලාවේ නතර වෙනවා. අපේ හිත පහළ වෙන එක අපි නිකන් හිතමු මේ වෙලාවේ නතර වෙලා යනවා. හිත හිතක් හටගන්නේම නැතුව යනවා.
ලෝකෙම හට ගැනීම නැති වෙයිද නැද්ද? ලෝකෙම තිබුණු අත්දැකීම අපිට නැති වෙලා යනවද නැද්ද? මුළු ලෝකෙ ගැනම තිබ්බ අත්දැකීම නැති වෙනවද නැද්ද? එහෙනම් මුළු ලෝකෙම අත්දැකීම මේ වෙලාවේ හටගන්න හිත මත පදනම් වෙනවද නැද්ද? දැන් ඔබ කල්පනා කරන්න මේ වෙලාවේ හිත හටගත්තේ නැත්නම් මේ වෙලාවේ ජීවත් වෙන බව දැනෙනවද? දැන්නා මේ වෙලාවේ හිත නතර වෙනවා. මොකක්වත් නැහැ හිත නතර වෙලා යනවා. දැන් මං ජීවත් වෙන බව දැනෙයිද නැති වෙයිද? නැති වෙනව නේද? මම කලින් ජීවත් වෙමින් ආපු බව තියෙනවා. මම අනාගතයට ජීවත් වෙන්න ඉන්න බව මම මේ වගේ කෙනෙක්. මං අරයට වැඩි ලස්සන කෙනෙක්. ඒක මොකක් වෙනවද? මං එයාට වැඩි මෙහෙම කෙනෙක්. එයා මෙහෙමයි මං මෙහෙමයි. ඒක ඔක්කොම මොකක් කියලා යනවද? තියෙනවා. මං තමයි අහවල මං ජනාධිපති. මම අහවල් වික්ෂම විනයදරයි. මං ධර්මදරයි. මං වගේ දන්න එකෙක් තවත් නැහැ. මං වගේ නොදන්න එකෙක් තවත් මේ වගේ තිබුණා නම් හීනමාන උද්දමාන ඔක්කොම එකක් වෙනා යනවා. ඒ ඔක්කොම මේ වෙලාවේ හිත සකස් වුණොත් තමයි දැනගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මුළු මහත් ලෝකෙම හට ගැනීම අපිට තීරණය කරන්න වෙන්නේ මොකක් මත පදනම් වෙලා? ඈ මේ සකස් වෙන සිතින් දැනගන්න ස්වභාවය මත පදනම් වෙලා. එතකොට අපිට හිතෙනවද නැද්ද අද උදේ මේ වෙනකම් මේව කර අරව කළා කියලා තිහිපත් කරන්න උදේ හිතෙන්ද දැන් හටගත් හිතෙන්ද? ඈ උදේ හිතක් හටගත්ලා කියලා කියන්නේ අන දැන් ඊට පස්සේ හට ගන්න එකකින් කලිමුත් මට හටගත්ත දැමුත් හටගත්ත කියලා කියන්නේ. දැන් ඒ හිතට අරමුණු වෙන වෙලාවට තමයි ඒක ගැන අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හිතක් තියෙනවා කියලාවත් දැනගන්න නම් හිතෙන්නම ඕනේද නැද්ද? හිතෙන්නම ඕනේ, හිත පහළ වෙන්නම ඕනේ. එතකොට හිත කොහෙද තියෙන්නේ? හිත කොහෙද තියෙන්නේ? දැන් ඔන්න අපි කිව්වා මුළු ලෝකෙම දැනගන්නේ මොකක් මත පදනම් වෙලාද? සිත මත පදනම් වෙලා කියලා අපි දැන් සරලව කිව්වා. එතකොට හිත කියන්නේ ඇත්තටම විඥානයේ, විඥාන කියන්නේ මොකද්ද? හිතින් දැනගන්න ස්වභාවයටම තමයි විඥාන කියලා කියන්නේ. එතකොට මේ විඥානය නිකන් හට ගන්නවද? මම විඥානෙම බෑගත්තා නිකන් බලන්න. විඥානේ නිකන් හට ගන්නවද? විඥානය කවුද හැදුවේ? දැන් විඥානය නැති කරා නම් ඔක්කොම කොම ඉවරයි. එහෙමද? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විඥානය නැති කරන්නද විඥානයට හේතුව හඳුනගන්න. විඥානයට හේතුව මොකද්ද? මොකද්ද? නාම රූප. විඥානයට හේතුව මොකද්ද? එතකොට හිතේන විඥාන පත්‍යා නාම රූපන්නේ. හරි, ඉතින් අවිද්‍යා සංඛාරම තමයි. මොකද්ද අවිද්‍යාව? ඔය විඥානය ගැන දන්නේ නැතිකමම තමයි අවිද්‍යාව. විඥානේ සකස් වෙච්ච විදිහ දන්නේ නැතිකමයි අවිද්‍යාව. කොටෙන්ම කිව්වොත් හිත සකස් වෙච්ච විදිහ අපි දන්නේ, හිත සකස් වෙච්ච විදිහ අපි දන්නේ නැහැ. කොහොම වෙන්නේ නැද්ද මේ වෙලාවේ මේ හිත පහළ වෙන්නේ? අපිට මෙහෙම කියන්න පුළුවන්, අනේ අතන වටාපත තියෙනවා, ඒක ඇහැට ගැටුනම වටාපත දකින්නවා කියලා හිතක් පහළ වෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැති කියලා කියන්නේ කොහෙන්ද? ඈ තොර එහෙම වෙන්නේ නැති කියලා කියන හිත කොහොමද සකස් වෙන්නේ? දැන් ඔන්න අපි කියනවා මේ වටාපත පේන්නේ කොහොමද කියලා. හැමෝම අපි කියනවා කොහොමද? රූපේ තිබුණා, ඇහැ තිබුණා, ඇහැට රූපේ ස්පර්ශ වුණා, ඒ නිසා පෙනුණා. දැන් ඕක ගැන කියන්නේ කොහෙන්ද? ඒක ගැන කියන හිත කොහොමද සකස් වුනේ? දැන් අපි බලන්න ඕන ඇත්තටම ඒක ගැන කියපු හිත සකස් වෙන විදිය ඇයි?
ඒක ගැන කියලා තියෙන්නේ කොහෙන්ද? දැන් වටාපතක් තිබුණා කියලා කොහෙන්ද කියන්නේ? ඉතින් එතකොට ඒ වටාපත ඇහැට ගැටුණා කියලා කියන්නේ කොහෙන්ද? සිතින්. ඒ ගැටීම නිසා පේනවා කියලා කියන්නේ කොහෙන්ද? හරි. එහෙමනම් වටාපත ගැන ඇහැ ගැන පෙනීම ගැන අපිට කියලා දීපු හිත කොහොමද සකස් වුනේ? කවුද සකස් කළේ? දෙවියන් වහන්සේ? බ්‍රහ්මයා? යක්ෂයා? ආත්මය? ඉබේ? කොහොම සකස් වුනේ? කොහොම සකස් වුනේ? නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගානි. මොකද්ද කියන්නේ? මේක මම විසින් කළා නෙවෙයි. මෙරමා විසින් අනිකෙක් විසින් කළා නෙවෙයි. ඉබේ සිද්ධ වුණා. හේතුම් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තා. හේතු භංගා නිරුජ්ජති. ඒ හේතු සකස්ුනේ නැත්තම් මෙහෙව් එකක් සකස් වෙන්නේ නැහැ කියලා කියනවා. හරිද? ඒ හේතු සකස්ුනේ නැත්තම් මෙහෙව් එකක් සකස් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කල්පනා කරලා ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඉදි මතද? ඉදි මත නම් හිට ගන්න. විඥාන සකස් වෙච්ච විදිහ අපි කතා කරේ. විඥාණයට හේතු අවිද්‍යා සංකාර කිව්වා. හැබැයි මේ විඥානයක් තනිව පවතින්න බෑ නාම රූපයක්. විඥාන කොතනද? අනිවාර්යෙන්ම නාම රූප එතනමයි. නාම රූප කොතනද? සලායතන එතනමයි. සලායතන කොතනද? ස්පර්ශය එතනමයි. ස්පර්ශයේ කොතනද? වේදනාව. වේදනාව කොතනද? එතන තණ්හාව, උපාදාන භව ජාති ජරා මරණය සකස් වෙනවා. ඒ නිසා දැන් අපි කල්පනා කරලා බලමු. අපිට කෙනෙක් ජීවත් වෙන බවට දැනෙන්න නම් ඒ හිත පහළ වෙන්නම ඒ හිත පහළ වෙන්න නැත්තම් පුළුවන්ද එහෙම දැනගන්න? එතකොට කොටින්ම හිවතින් මෙතන මේ පහළ වෙලා තියෙන්නේ, මේ හිතක් විදිහට පහළ වෙලා තියෙන්නේ පංච උපාදානස්. ඇයි මං එහෙම කියන්නේ? ඒ පහළ වෙනකොට ඒ හිතට එනවද නැද්ද මෙහෙම එකක්? ඕලාරිකව පවතින බවක්. ඕලාරිකව පවතින බව. ඕලාරිකව කියේ මොකද්ද? ඔව්, පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට පවතින භවක හැඟීමක් නැද්ද? ඒ තුළ අපිට නැද්ද වින්දනයක්? යමක් විඳින බවට හැඟීමක් නැද්ද? තියෙනවා. ඒ තුළ නැද්ද අපිට කහපාට, නිල්පාට, රතුපාට, අහවල් අහවල් දේ, අහවල් රසේ, අහවල් සුවඳ කියලා එන ටිකක් නැද්ද? පාට පිළිබඳ, උස පිළිබඳ, දිග පිළිබඳ, කොට පිළිබඳ, මහත පිළිබඳ, පළල පිළිබඳ, මේ වගේ ටිකක් තියෙනවද නැද්ද? මේ වගේ ටිකක් තියෙනවා. ඒත් එක මෙනවද නැද්ද? එක දිගාරින්න පුළුවන්, අකුලන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, අතනට ගේන්න පුළුවන්, මෙතනට ගේන්න පුළුවන්, අතන තිබිලාව, මෙතන තිබිලාව, අතනට යනවා, මෙහෙම වෙනවා, මේ ආකාරයි, අර ආකාරයි කියලා ටිකක් නැද්ද? තියෙනවනේ. ඒ ටිකත් එක්කමද නැද්ද මේ දැන ගැනීම සියන්නේ? ඒ හිත හිතෙන් ඒක දැනගන්නටම අර කියපු ටික අරමුණු වෙන්නේ නැද්ද? වටාපත කියලා දැනගන්නකොටම එන්නේ නැද්ද දිග, පළල, උස, මහත පිළිබඳවත්? එනව නේද? පාට, සුවඳ, ගන්ධ, රස පිළිබඳව එනවද නැද්ද? රසක් නැහැ, ගන්ධිකුත් නැහැ. එන්න පුළුවන්. පාට පිළිබඳ, දිග, උස, මහත පිළිබඳ එනව නේද? එතකොට මේ පවන් සලන්න පුළුවන්, එහෙට ගෙනියන්න පුළුවන්, මෙහෙට ගෙනියන්න පුළුවන් කියන මේ ටික ඔය මොනවාද ඇත්තටම පහළ වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතා ටික. එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. අර විදිහට කොහොමද ටියා වැටෙනව නේද? රූප කිව්වේ මොකද්ද?
ගණට තදට දැනිච්ච ස්වභාවයනේ ඕලාරික මට්ටමින් පටවි ආපෝ තේජෝ වායෝ විදිහට ආපු ස්වභාවය හඳුනා ගන්නට අපි පනවගෙන තියෙන මොකක් කියලාද ඒ විදිහට හැඟීමක්ද නැද්ද දෙන්නේ ඇත්තටම දැන් වටාපද කියන වචනේ නැතත් හැඟීමක් එන්නේ නැද්ද එහෙම තදට ගණට මොකක් හරි තියනවා කියලා එනවානේ ඒ ඒ හැඟීම මතු කර ගන්න ඕන නිසා අපි දාලා තියෙනවා මොකද්ද පටවි ආපෝ තේජෝ වායෝ කියන නම භාවිතා කළා තියෙනවා මේක පැහැදිලි කරන්න එපා නේද ඔන්න ඒ කොටසට අපි කිව්වා මොකද්ද රූප ඊට පස්සේ වින්දනයක් තියෙන බවට එනවද නැද්ද විඳීමක් තියෙන බවට එනවනේ යමක් දැනගන්න බවට යමක් විඳින බවට එනව නේද ඒ ටිකට අපි කියනවා වේදනා දිගපළල උස මහත පිළිබඳ අපි ටිකට අපි කියනවා සංඥා ඊට පස්සේ අරහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් එහෙ ගෙනියන්න පුළුවන් මෙහෙ ගෙනියන්න පුළුවන් හොල්ලන්න පුළුවන් අකුලන්න පුළුවන් කියලා ටිකට අපි කියනවා නේද සංකාර ওই ටික දැනගන්න එකට කියනවා විඥාන එහෙනම් මං මෙහෙම අහනවා ඒ ඝනට තිබුණු ස්වභාවයත් දිගපළල උස මහත පිළිබඳ දැනගත්ත ටිකත් අරේම මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගත්ත ටිකත් විඳින බවට දැනගත්ත ටිකත් ඇත්තටම දැනගත්තේම මොකක් තුලින්ද හිත තුලින්ද නැද්ද හරි එතකොට හිත කියලා දැනගෙන තියෙන්නේ ඒ ටිකමද නැද්ද විඳීම් හැඳිනීම් දැන ගැනීමද නැද්ද බලන්න විඳීම් හැඳිනීම් දැන ගැනීම ටිකක්ද නැද්ද හිත විදියට පහළ වුණේ හරි තොර දැන් අපිට මෙතන ගැටලුවක් තියෙනවා මොකද්ද හිත විදියට පහළ වුණේ ඒ ටිකම ඒ ටික නැත්තම් හිතත් නෑ හිත නැත්තම් එහෙම නේද දැන් කොටින්ම හිවුතින් ඒ දැන ගැනීම නැත්තම් මේ හිතත් හිත නැත්තම් මේ දැන ගැනීම ටිකක් දැන් මම මෙහෙම කියනවා ඔය තදට ඝනට යමක් විඳින බවට දිගපළල උස මහත පිළිබඳ එහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා ආපු හැඟීමෙන් හිත වෙන් කරන්න පුළුවන් හිතින් ඔය ටික වෙන් කරන්න පුළුවන්ද පුළුවන්ද මේ හිතින් දැනගත්තේ කොහේ වෙන් කරන්නද වෙන් කරනවා කියලා හිතා ගන්න විතරයි වෙන් හිත නැත්තම් ඒ ටික නැහැ ඒ ටිකෙන් තොරව හිතකුත් හිතකුත් නැහැ ඔන්න දැන් අපිට හොඳ තැනක් ආව මොකද්ද හිතින් තොරව දිගපළල උස මහත ભેදිකුත් නැහැ විඳීමකුත් නැහැ දිගපළල උස මහත ભેදකින් විඳීමකින් තොරව හිතකුත් ඕකටම වචනයක් විඥාණයෙන් තොර නාම රූපිකුත් නැහැ නාම රූපිකින් තොර විඥානිකුත් නැහැ දැන් ඔන්න වටාපත තියෙනවා වටාපත හොල්ලනවා කියලා දැනගත්තා නේද එතකොට ඒ දැනගත්ත හිතින් තොරව හෙල්ලෙන බවක් තියෙයිද ඈ ඒ හිත නැතුව හෙල්ලන බව දැනගන්න පුළුවන්ද දිගපළල උස මහත පිළිබඳ මෙතන තියෙනවා මම දකින්නවා කියලා දැනගන්න එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙනවා ඒ හිතෙන් තොරව මමෙකුත් නැහැ ඒ හිතෙන් තොරව වටාපතකුත් එහෙනම් වටාපතයි දකින මමයි කියන දෙපැත්තම සකස් කරලා දුන්නේ මේ වෙලාවේ මේ දැනගන්න හිත හරහාද නැද්ද හිත හරහා එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන අපිට පණවන්න පුළුවන්ද ඒ හිත කොහි තිබිලාද ආවේ ඈ හිත කොහෙ තිබිලාද ආවේ? ඒ හිත කොහෙ තිබිලාද ආවේ? මෙච්චර වෙලා කොහෙවත් තිබුණාද දැන් මතුවෙච්ච නිසා දැනගත්තද? කොහේ හරි තිබිලා ආවා කියලා කියන්න වෙන්නේත් මේ මතුවෙච්ච නිසාද නැද්ද? එහෙනම් මේක කොහෙවත් තිබිලා ආවේ නැ මේ වෙලාවේ දැනගත්තා නේද? මේ වෙලාවේ මතු වුණා නිකම් මතු වුණාද? කවුරු හරි මතු කළාද
ඉබේ මතු වුණාද? අදෘශ්‍යමාන බලවේගයක් විසින් මතු කෙරෙව්වද? ඒ මතු විච්ච හිත කවුරු හරි ගිලගත්තද? දැන් මතු වෙනවත් එක්ක මේකට විච්ච දෙකුත් මතු වුණා. ඒ මතු වීමත් එක්කම ඌත් මතු වෙනවද නැද්ද? කවුද ඌ කිව්වේ? මම මම මම. ඒ මම අයත් ඒ හිතත් එක්කම මතු වෙනවද නැද්ද? මුළු මහත් ලෝකයක් දකින මමත් ඒ හිත සමගම මතු වෙනවද නැද්ද? මතු වෙනවා. එහෙනම් එතන මේ මතු වුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ පහේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානේ කොහෙද තිබුණේ? කොහෙද තිබුණේ? කොහෙද තිබිලාද මතු වුණේ? නික උත්තර දෙන්න. කොහෙද තිබිලාද මතු වුණේ? මේ මහා කැලේ ඇතුලේ තිබිලා ආවේ බුළු ගල ඇතුලේ තිබුණේ. කොහෙද තිබුණේ? බුළු ගල කියලා තින් දැන්නේ හිතුනේ නේ. මතක් කරනකොට නේ හිතන්නේ. දැන් එතකොට අපි කල්පනා කරන්න ඕන මේ වෙලාවේ හිත නතර වුණොත් මොකක් වෙනවද? ලෝකෙම අතුරුදහන්. එන හිත නැති කරන්නද මේ කියන්නේ? හිත නැති කරන්න නෙවෙයි කියන්නේ. ඇයි නැති කරන්න? කොහේ හරි ඉඳලා ආපු හිතක් තියෙන්නේ පැ අල්ලගන්න. අපිට හිත අල්ලලා තියාගන්න පුළුවන්. දා ඔයා දැන් මල්ලෙන් එළියට පැන්න අහවල් මල්ලේ තිබ්බ ඔන්න අහුණා මම හිත දැන් තියාගන්න ගුලි කරලා දැන් ගිනි ගහලා නැති කරනවා. එහෙම නැත්නම් කුඩු කරලා නැති කරනවා. එහෙම පුළුවන්? එහෙම කරන්න බෑ. දැන් එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන ඔන්න ඔය දැනගන්න ස්වභාවයට අපි කිව්වා විඥාන. ඊට පස්සේ දැනගත්ත දේට අපි කිව්වා නාම රූප. දැන් අපිට විඥානේ නාම රූපේ වෙන් කරන්න පුළුවන්ද? කොටින්ම කිව්වොත් ඒ හිතෙන් තොරව දිගපලල උස මහත පිළිබඳව හෝ තියෙන බවට හෝ දකින බවට කියන හැඟීම නැති කරන්න පුළුවන්. හිතෙන් තොරව ඒ ටික ඇති කරන්න. එහෙනම් හිත ඇති කල්හිමයි, එහෙම නැත්නම් විඥානේ ඇති කල්හිමයි ඒ නාම රූප ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර ටික මොනවාද? ඒකේ තියෙන නාම රූප ටික. රූප කියේ රූප වේදනා සංඥා සංකාර නාම නැත්තම් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා කියන්නේ. ඊට පස්සේ ගෝ එකට විඤ්ඤාණ. දැන් එහෙනම් මේ වෙලාවේ හිතක් හටගත්ත නම් ඉබේ හටගත්තද හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණාද? මොකද හේතු ප්‍රත්‍ය කියලා කිව්වේ? ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං විරුජ්ජති. මේ ඇති කල්හිම හිත ඇති කල්හිමයි හිතට අරමුණු වෙන දේ ගැන කතා කරන්න විද. මේ වෙලාවේ හිත සකස් විච්ච තැනමයි මොකක් ගැන කතා කරන්න වෙන්නේද? ඈ දිගපලල උස මහත අහවල් දේ මම දකින්වයි කියලා කතා කරන්න වෙන්නේ. එතකොට ඒ දිගපලල උස මහත මම දකින්වයි කියන හැඟීමෙන් තොර හිතකුත් නැහැ, හිතෙන් තොර ඒ ටිකකුත්. ඒ නිසා අපිට ඒ ටික හිතෙන් වෙන් කරන්නත් බෑ නේද? ඒ ටික හිතෙන් වෙන් කරන්නත් බෑ, හිත ඒ ටිකෙන් වෙන් කරන්නත් බෑ. අන්න ඒ නිසා අපි කියනවා මෙතන මොකද තියෙන්නේ? මෙතන නිත්‍ය වශයෙන් පවතින විඥානයක් හෝ නාම රූපයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. නිත්‍ය වශයෙන් පවතින විඥානයක් හෝ නාම රූපයක් ගැන කතා කරන්න පුළුවන් කමක්. අපි ඒකට කියනවා මොකද්ද? නාමකායේ පටිගියත් රූපකායේ අදිවචනයක්. මොකද්ද නාමකායේ පටිගිය කිව්වේ? මොකද්ද නාමකායේ පටිගිය කිව්වේ? නාම කිව්වේ මොනවද දැන් කියන්නක බලන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර.
දැන් ඔන්න පටිගිය කියන්නේ මොකද්ද? ස්පර්ශ වීම. ස්පර්ශ වීම. මොකද්ද ස්පර්ශ උනේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයක් ස්පර්ශ වෙනකොට ඒකටම අපි කියනවා මොකද්ද? ආකාර ලකුණු නිමිති උද්දේශ ආකාර ලකුණු නිමිති උද්දේශ මේකට නිකන් වචන ටිකක් අපි දාගන්න මේක හඳුනා ගන්න මොකද්ද ආකාරයක් ලකුණක් නිමිත්තක් උද්දේශයක් නැතුව අපිට පුළුවන්ද ඔය හැඟීම පහල කරන්න වටාපත දකින්නවා කියලා පැනවීමක් කරන්න පුළුවන් නැත්තම් යමක් දකින්නවා කියලා පැනවීමක් කරන්න වටාපත කියේ උපමාවට නැත්තම් කෙනෙක් යමක් දකින්නවායි කියන හැඟීම පහල කරන්න නේද කෙනෙක් යමක් දකින්නවායි කියන හැඟීම පහල කරන්න මොකක් ඕනේද ආකාර ලකුණු නිමිති උද්දේශ ඔන්න යම් ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් නාමකායේ පටිග සම්පස්සයක් පෙන්වන්නේද ඒ ආකාර ලකුණු නිමිති උද්දේශ ප්‍රඥප්තියින්ගෙන් තොරව රූපකායේ අදිවචන සම්පස්සයක් පැනවිය නොහැක මොකද්ද කිව්වේ වචනේ දිගේ උනාට වැඩි ඔලුවට ගන්න එපා මොකද්ද මේ කිව්වේ ආකාර ලකුණු නිමිති උද්දේශ ටික නැතුව මේ වටාපතක් තියනවා එහෙම නැත්නම් යමක් කෙනෙක් දකින්නවායි කියලා හඳුනා ගැනීම කරන්න බෑ කියලා. එහෙනම් මේ ආකාර ලකුණු නිමිති උද්දේශ කියලා කිව්වේ මේ දරා ගන්න නෙවෙයි මේක හඳුනා ගැනීමට මේක තෝරා ගැනීමේ පහසුවට තමයි ඒ ටික කිව්වේ නැත්තම් බලනවනේ මේ හඳුනාගත්තේ මොනවද කියලා. එහෙනම් මේ ආකාර ලකුණු නිමිති උද්දේශ කියන්නේ මොකටද මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන විඥාන නාම රූප වලටම තමයි වෙන මොකටවත් හැබැයි අපිට හිතෙන්න පුළුවන් මේ ආකාර ලකුණු නිමිති පෙර ඉඳලා ඒකත් මේ වෙලාවේ හටගත්ත හිතකින් කියන අවිද්‍යාසහගත දෘෂ්ටිය මත ඉඳලා කරන හැඟීමක් ප්‍රකාශයක් මිසක පෙර තිබුණයි කියන දෘෂ්ටිය මත පදනම් වෙලාද නැද්ද ඔක කලේ පෙරක් තිබුණයි කියලා එහෙනම් ඇත්තම කතාව වර්තමාන මොහොතක් නිට්ටිය වශයෙන් පැවතිලාද නිට්ටිය වශයෙන් වර්තමාන මොහොතක් පැවතිලාද එහෙමනම් මෙතන තියෙන්නේ විඥානේ නාම රූපේ පැනවිලා නාම රූපෙන් විඥාණය එහෙම නැත්තම් මෙතන තියෙන හේතු ප්‍රත්‍යයෙන් සකස් විච්ඡ ධර්මතාවයක් මිසක කොහෙන්වත් ආපු කොහෙටවත් යන ධර්මතාවයක් ඒ නිසා අපි කියනවා මෙතන නිට්ටිය වශයෙන් පවතින දෙයක්ද තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් පැනවෙන දෙයක්ද ඔන්න ඒ පැනවිච්ච දේ ඇත්තක් විදියට ගත්තොත් එතන මොකක් වෙනවද පැනවිච්ච දේ ඇත්තක් විදියට ගත්තොත් එතන මොකද්ද වෙන්නේ අනේ මම ඉන්නවා මගේ හෙන් රූපේ දකින්නවායි කියන කැත්තක් කරගන්නවා එතකොට දකින්න රූපෙට ඇලෙන එකත් ඇලෙන්නෙත් කැමැත්තෙන් ගැටෙන්නෙත් කැමැත්තෙන් ඇලෙන්න නැතුව ගැටෙන්න නැතුව ඉන්නේ කැමැත්තින්මයි ඒ තුල පවතින තණ්හාවක් තණ්හාව පවතිනකන් කෙනෙක් ඉන්න බවට ජාතිය සමුදේ වෙනවද නැද්ද කෙනෙක් ඉන්න බවට ගන්නවා කෙනෙක් ඉන්න බවට ගන්න නිසාම මොකක් වෙනවද ඒ මොහොතක් තියෙනවා මොහොත බිඳිලා යනවද නැද්ද මොහොත බිඳිලා යනවද නැද්ද ස්කන්ධ ටිකක් හටගෙන බිඳුනා කියලා ගන්නවද නැද්ද එහෙනම් ස්කන්ධ ටිකක් හට ගන්නව නම් ඒකට අපි කියනවා ජාතියේ සමුදේ. ඇයි දැන් මේ වෙලාවේ කෙනෙක් ඉන්න බවට ස්කන්ධ ටික හටගත්ත නිසාද නැද්ද? හටගත්ත නිසා. එතකොට මේ හටගත් එක ඇත්තක් කියලා ගත්තොත් ඉතින් මේ හටගත් එක මොකක් වෙනවමයිද? බිඳෙනවමයි හට මොහොත නැති වෙනවමද නැද්ද? දැන් මේ හටගත්ත මොහොත මොහොතක් තියෙන බවට ගත්තොත් ඒ මොහොත නැති වෙනවමද නැද්ද? ඒ කියන්නේ ස්කන්ධ ටික බිඳෙනවා. එහෙනම් ස්කන්ධ ටිකේ බිඳීම මොකද්ද? ජරා මරණයේ සමුදය මිසක් නිරෝධය
එන ස්කන්ධයන් හටගෙන නැති වෙනවා කිව්වොත් සමුදයත් නිරෝධයත් දකින්නවද? සමුදයන් නිරෝධයත් දකින්නවද? නෑ, ඒ සමුදයටමයි කොටු. එහෙනම් මේ හටගත් තැනම අපි දකින්න ඕන මොකද්ද? මේ හටගත්තේ ඇත්තටම නිත්‍ය වශයෙන් කොහෙවත් තියෙන එකක්. එතන මේ හටගත් එක අනේ කාට හරි කිව්වොත් හටගත්තේම නෑ කියලා කිව්වොත් නිකන් හිතට හරි මදි වගේ නේද? හටගත්තේම නෑ කිව්වොත් නිකන් හිතට හරි මදි වගේ. ඇයි හටගත් එක බොරුවක් කිව්වම ප්‍රශ්නයක් නෑ. හටගත්තේම නෑ කිව්වම ටිකක් මං මෙහෙම අහන්නම්, මිරිඟුවේ වතුර හටගත්තේම නෑ කියලා මං කියනවා. හරිද නැද්ද? මං කියනවා මිරිඟුව කොතනවත් හටගත්තේම නැත. පුළුවන් නම් මිරිඟුව හටගත් තැන මිරිඟුවක් පෙන්වන්නම්, ගිහිල්ලා පෙන්වන්න මෙන්න මෙතනයි තියෙන්නේ කියලා. මිරිඟුව කොහෙවත් හටගෙන තියෙනවද? පෙන්වන්න පුළුවන්ද මිරිඟුව අතන හටගෙන තියෙනවා, මෙතන හටගෙන තියෙනවා කියලා? පෙන්වන්න පුළුවන්කම. එහෙනම් අපි තීරුම් ගන්න ඕන මේ ඇති වෙලාම නැති දෙයක් ඇතිවිච්ච තැනක් තියෙනවා, ඇතිවිච්ච දෙයක් තියෙනවායි කියලා මේ පෙන්눈 කරලා තියෙනවා. එහෙනම් Nirodhe කියලා කියන්නේ උදා නොවන ස්වභාවය. උදා වුණා වගේ පෙන්නුවට ඇත්තටම මේක උදා වෙලා නැහැ. උදා වෙලා වගේ පෙන්නවා. ඒක පෙන්වන්නේ පටිච්ච සමුප්පන්නයි. ඒක පෙන්වන්නේ පටිච්ච සමුප්පන්නෝ. ඒ නිසා අපි තෝරගන්න ඕනේ ඉමස්මින් සති දන් හෝති මිසක් තියෙන දෙයක් නෙවෙයි මේක. කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි, තියෙන බවට පෙන්නන දෙයක් විතරමයි කියලා දකින්න නුවණට අපි කියනවා මොකද්ද? තියෙන බවට පෙන්නුවට එතන නැත්තම් අපිට ආයේ 아무තු වෙන්න නැති කරන්න දෙයක් තියනවද? නැහැ. එහෙනම් මේ කියන්නේ නැතාන්තයේද තියෙන බවට පෙන්නන එකම බොරුවක් කියලාද? එහෙනම් තියෙන බවට පෙන්නන එකම බොරුවක්. තියෙන බවට පෙන්නන එකම බොරුවක්. තියෙන බවට පෙන්නන එකම බොරුවක්. මෙන්න මෙතනටයි අපි Nirodhe කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය තියෙන බවට පෙන්නන එකම බොරුවක් බව දකින ප්‍රතිපදාවට නුවණට අපි කියනවා කද දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. එහෙනම් ඔය තුල චතුරාර්ය සත්‍යම් වැඩේ නැද්ද? චතුරාර්ය සත්‍යම වැඩ. එහෙම නැතු මේ තියෙන එකක් නැති කරනවවත් හටගෙන නැති වෙනවවත් නේ. ප්‍රශ්නයක් එනවා මොන අන්තයේ ඉන්න නිසාද? ඇතාන්තයේ ඉන්න තාක්කල් මේ කියන්නේ නැතාන්තය කියලා හිතෙනවා. ඇතාන්තයේ ඉන්න තාක්කල් හිතන මේ කියන්නේ. හැබැයි ඇති බවට පෙන්වන එක මොකද්ද? කවුද මේක මේ ඇති බවට පෙන්වන එක බොරුවක් කියලා කිව්වේ? මමද? රූපය පෙනපිඩා, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්. එහෙනම් මේ දිගපල්ල උස මහත පිළිබඳ පෙන්වන ටික මොකටද උපමා කළේ? සංකාරේ කෙහෙල් කඳක්, විඥානේ මායාව. එතකොට දැන් අපි හිතලා බලමු මෙහෙම. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔතන වටාපත තියෙනවාමයි, දැන් ගිනි තියෙනවා. එතකොට හරහා පිච්චෙන්නේ මොකද්ද කියලා. පිච්චෙන්නේ වටාපත දැන් පිච්චෙනවා කියලා දැනගත්තේ මේ වෙලාවේ කොහෙන්ද? මේ වෙලාව හැටගත්ත ඒ හිත නිකන් හැටගත්තද? නෑ නේද? දැන් මේ පිච්චෙනවා කියලා දිස්සෙන්නේ ආකාරයක්, ලකුණක්, නිමිත්තක්, පිච්චෙනවා කියලා පනව ගන්න ಉದ್ದೇಶය. නං ඒක නිකන් ඒ හිතෙන් තොරව පිච්චෙන බවක් තියනවාද? පිච්චෙන බවෙන් තොරව හිතක් තියනවාද? එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න, මේක වෙන් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. ඒ නිසා අපි කියනවා මේක ස්ථිර වශයෙන් පවතින ධර්මයක්. ඒ නිසා මේක නිත්‍ය වශයෙන් කොහෙවත් පවතින ධර්මයක් නෙවෙයි, හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයක් නිසා අනිත්‍යයි කියලා කිව්වා. එහෙම නැතුව හටගෙන බිඳෙන නිසා අනිත්‍යයි කිව්වා නෙවෙයි, හටගෙන බිඳෙන නිසා අස්ථිරයි කිව්වා. හටගෙන විඳිනවා නෙවෙයි, හටගත්තේම බොරුවක් බව දකින්න තැන තමයි මොකක් වෙන්නේද? Nirodhe
සක්සත්තේ. එහෙම නැත්නම් හටගෙන බින්දනවා කිව්වොත් ඒ ජරා මරණේ සමුදියේ මිසක් එතන දිරිම හම් වෙලා නැද්ද එතකොට? බින්දීම හම් වෙලා නැද්ද? පැනසීම හම් වෙලා නැද්ද? හම් වෙලා තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන මේක අනිත්‍ය විච්ච ධර්මතාවය. සංකත ධර්මතාවයක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ ඔන්න ඔය ධර්මතාවය තෝර ගැනීමට අපි කියනවා මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය නුවණ කියලා. ඉතින් මේ පිළිබඳ නොතේරෙන දෙයක් තියෙනවා නම් අහගන්න පුළුවන්. මේක ගැන තේරෙන යමක් තියෙනවා නම් මීට එහා ගිහිල්ලා කියලා දෙන්න පුළුවන්. මේකේ වරදක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වරද පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මම මේ දන්නවා කියලා පෙන්වන්න හදනවා නෙවෙයි, මට වැඩිය දන්නායි ඉන්න පුළුවන්, අවබෝධය තියෙන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ වරද පෙන්වලා දීලා සහේතුක හේතු සහිත ඒ වැරදි තැන කියන්න ඒක හදාගන්න. ඒක තමයි වෙන්නේ. ඒ ටික ඒ විදිහට කරමු එහෙමනම්. ඉතින් දේශනාව මෙච්චරයි. හැමදෙනාටම තිරුවන් සරණයි. යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.